ධර්න දක්ෂිාවේ දේශකාණන් වහන්සේ පූජිපාද වාතරත් මයින්ද ස්වාමින් වහන්සේ අෞදරයි ස්වාමින් වහන්ස සාදු සාදුු සාදු සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දේවතා අද්ධම්මංම නිරාජස්සේ සුනන්තෝ සග්ග මොක්හදං දම්ම සවන කාලෝ අයන් පදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්සෙ සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුොත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ් සත්තුත්තමස්සෙ දම්මිසෙරස්සෙ දම්මරා අජස්සෙ ධම්මත්සාමිස්ස තතහාගතස්සෙ සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධවපිටිනු වේවා උතුම්මෝ භහග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ යනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගන්න උතුම් ශක්තිය ලැබේවා උතුම්ම චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාධෝ සාධෝ සාදෝ සද්ධර්ම ශ්‍රාවක කාරනිික ගුණගරුක පින්මත්නී අද දවසේදී අපේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රණය කරන්නටයි නිත්නාලිකාවේ අපි මේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාවතුළ මේ දවසල බොහෝම වැදගත් මාතෘකාවක් ඔස්සේ අපි මේ ධර්මදේශනා පෙළ දේශනා කරගෙනයන්නේ ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සාසනී භාග්‍යවතුන් වහන්සගේ ශාසනී භාග්‍යතුන් වහන්සගේ නමින් වවැඩ්ඩිම බිහිෙර විහාර ගණනක් ඉදි කරපු. භාගවතුන් වහන්සසිගේ ධර්මරත්නී වෙනුවෙන් අති විශාල පූජාවක් සිදු කරපු ඒ විතරක්නිවෙේ මහා සංගරත්නයෝ දසා අ්‍ය කෙනෙකුටත් වඩා අති විශේෂයෙන්ම ප්‍ර්‍යධානය කරපුෝ ප්‍රත්්‍යදායකයන් අතරින් අග තැන්පත් ධර්මාශෝක මහන් නිරඳුන් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. අපි පසුගේ සතිය දේශනාවදී අවසංකලේ ධර්මාශෝක මහරජ්ජුරුවෝ තුන්වෙනි ධර්ම සංඝයනාව පවත්වලා දේවානම් පෙතිස්ස රජ්ජුරෝ සමග මේ බොහොම කොළුපග මිත්‍ර බවක් ඇතිකර ගැනීම කියන කරුණුකාරණා ටික ධර්මාශක රජ්ජුරුවෝ සාාසනී කාලයේ ඇතිවෙලා තිබි චරබෝදයක් වන මේ අන්න්‍යි ලබ්දකියෝ මේ බුද් සාාසනීතියන ප්‍රත්තියට ගිජු වෙලා බලින් සිවරු දරාගෙන මේ ශාසනයට විශාල් අපකීර්තියක් රැස් කරා ඒ ශාසනි කරබුද්ීන් ශාසනයේ බේරගෙන තුංවෙනි ධර්ම සංගායන පැවැත්තුවා ති දේවානම් පිතිස රජ්ජුරෝ ඔයි කාලෙදී ලංකාරාජයේ රජවෙලා හිටියේ ඉරි ඒ කාලෙද්දී තමයි දේවානම් පිතිස රජ්ජුරෝත් එක මේ රජතුමා මිත්‍ර බවක් ඇතිකරගෙන තිබුණේ තර මේ කාරර්ණාවේ සාකච්ඡා කරන විදිහට තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සෙදි තමයි ය සියලු කරුණු කාරණනාටික සිද්ධ වෙන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි දේවානම් පෙතිසරජ්ජරූ ලංකාවේ රාජ්්‍යලබන්නේ. ඒ කාරණාටි අපි මෙතරින්දල සාකච්ඡාක් කරමු. දැන් එතකොට අපි පසුගේ සතියේ දේශනාවද අවසං කළේ තුංවෙනි ධර්ම සංගායනාව පවත්වලා. ගල පුතතිිස මහරහතන් වහන්සේ දකිනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය අවුරුදු පන්දාහ ැනකං අධිගමන්තර් දහනය පවතිනවා ඉතිර ට අධිගමන්තර් ධාන සිද්ධ වෙන අවුදු පන්දධකට පස්සෙදී ඉරි ඒ නිසා ඒ සාසනය ඒ කාලෙ වෙනකම්ම තියෙන්නේ මධ්‍ය දේශයයවෙයි ප්‍ර්‍යන්ත දේශයේ මධ්‍ය දේශය කියන ජම්බුද්ධීපය දම්බදීව ප්‍රත්්‍යන්ත දේශය කියන්නේ ඒ අවශේෂ ප්‍රදේශය. එතුොඩේ ප්‍රත්‍යන්ත දේශවල ශාසනී පවතින වනං ඒ ශාසන ඉතැන්වලට යන්්ඩෝන. ඒ අනුව තමයි මොග්ලි පපුතතිස මහරාතන් මහන්සේ අරමුණු කලි මී ශාසනය ඒ රටවල්වලට බෙදාහරන්න ව්‍යාප්ත කරන්න. තින් ධර්මාශකර අජ්ජුරුවන්ගේෙන් අනුග්‍රහයි ලබාගෙන මොගලි පොතතිස මහරාතන් මහන්සේ බලනවා හැම දෙනාටම නිර්වාණය අවබෝධ කරවන්න පුළුවන්. එවගේම තමයි ඒ කාර්යභාරය හරියට දරන්න පොළුවන්. කෞද මේ ඒකට සමත් බවත්තිනෙ ඉරදිමතුන් වහන්සේලා ඉන්නේ. දහස් ගනන් ඉරිදිමත් භික්ෂුන් වහන්සෙල්ලා වැඩඉන්න කාලෙක මොග්ගල පොත්තතිස මහරාතන් වහන්සේ නම දෙනෙක්ව තෝරගන්නවා. එටට එෙමනගේ නම දෙනා වහන්සේලා කියන්නේ. සංසාරයේ විනිුවීම විශේෂ පුුණ්‍ය කර්මකරුප පිරිසක් වෙන්න ඕන කවුදී නම දෙනා වහන්සේලා මජ්ජත්තික මහරහතන් වහන්සේ මහා දේව මහරහතන් වහන්සේ රක්්චික රක්කිත මහරහතන් වහන්සේ යෝනක දම්මරක්කිත මහරහතන් වහන්සේ මහා දම්මරක්කිත මහරහතන් වහන්සේ මහාරක්කිත මහරහතන් වහන්සේ මජ්ජිම මහරහතන් වහන්සේ එවගේ සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා දෙනමයි එවගේම මිහිඳු මහරහතන් වහන්සේ කියනමිනි මේ පිරිස මේකට තෝරගත්තා උන්වහන්සේලා ධර්ම දූත පිරිසක් ලෙස සල කළා රටවල් නමයකට යවන්න මමුගලේ පුතතිස මහරහතන් වහන්සේ සැල සුමක් ඇදවා මජ්ජාතික මහරහතන් වහන්සේ කාශ්මීර දේශයට වඩම්වන්න තීරණය කළා ඉළඟට මහාදේව තෙරුන්හන්සේ මහිස මන්ඩලයට යවන්න ීරණය කලා රටවල් නේ තමයි කාශ්මීල ගන්ධාරදේශය මහිස මණ්ඩලය වනවාසීදේශය අපරන්තකදේශය මහා රාෂ්්‍රදේශය යෝනකදේශයේ හිමවන්තදේශයේ ස්වර්ණභූමිය ලංකාදවීපය කියනමන මේ රටවල් නමය තමයි මේ ධර්මය ප්‍රචාරය කරවන්න කටයුතු සෝදානම් කළ මකද අනාගත ශාසනය පවතින්නේ මේ රටවල් නමී නිසා ිහතුන දකිනවනද දනත් දම්බදිව බුදුදහම ඒතර් ඒ හැට ව්‍යා්ත වෙලා නෑනී එකතම මේ ාග්‍යතුන් වහන්සගේ ධර්මය සභාවය දම්බදිව ඒහැට ධර්මය ්‍යප්ත වෙලා නේ. දැන් දම්බදිව බාගතුන් වහන්සේගේ ධර්රමය අතුරු දහං වෙලා තියෙන කාලයා ඒ රට්ටේ විශාල පිරිසක් බෞද්ධෝ දකින නේ හැබ ඊට වඩා පිරිසත්ක්මී ප්‍රත්්‍යන් දේශවෙල ඉන්න දැන් මියන් මාර ව ගත්තු ති. ක්ෂ පාහකට වඩ අධික ිචුන් වහසල පිරිසක් වැඩඉන්නවා තායිලන්තතිත් ගත්තම මෙම ලක්ෂ ගාන භික්‍ුන් වහන්සල වැඩඉන්නවා. එමු ඒ ශාසනයේ දියුණුවතියනේ ඒ ඒ දේශවල ඒ දේශවලට තමයි මේ මොගලේ පොතිස මහරහතන් වහන්සේ ධර්මය බෙදාහරන කටයුතු කරන්නේ. තොර මේ කාශ්මීර් ගන්ධාර දේශයට වැඩම කරවන්නේ මජ්ජත්තික මහරහතන් වහන්සේ. උහසේ විශේෂ සිදුවීමක් එක තමයි වඩින්නේ ඒ තමයි කාශ්මීර ගන්ධාර දේශයේ ගොවියෝ ගොවිතැම්බත් කරද්දි මේ නාගලෝක ඉඳලතිෙනවා ආරවාල කියල නාගරාජේ. මේ නාරජ්ජුරුවෝ බොම දුෘෂ්ට ක්‍රියාවක් කරනවා එ තමයි මහාවැසී වස්සවලා ඒ ගම්වැසයන්ගේ ගොයමට හානි කරලා ගොයම මුල්පිටිං උගුල්ලවල මහමු හොදද ගිහින්දානවා. එතරම් බොහොම විශ්මාදහස් දෙෙන්න්න නාගරජයේ. නරජරුවන්ගේ මේ ක්‍රියා කලාපි නිසා ඒ දේශයේ මිනිසු බොහෝ පීඩාවට පත්වෙලා හිටියා. ඉතිං ඔයි කාලදී මේ මජ්ජත්තික මහරහතන් වහන්සේ කාශ්මින ගන්ධාර් දේශයට වඩිනවා ඔය සිදුවීමත් එක්ක උන්හන්සේ වැඩම කළේ ආරවාල කියන මේ නාරජ්ජුරෝ වාසය කරන ආරවාල කියන විලට මේ විලේ මේ මහරහතන් වහන්සේ හරිතම ඉන්ද්‍රනීල මානිකයක් උඩ සක්මං කරනගේ මේ ජලය මතුපිට උන්වහන්සේ සක්මං කරනවා උන්වහන්සේ සමහර තැනක හිඳගෙනඉන්නවා සමහර තැනක සැතපෙනවා ජලයේ සමහර තැනක ඇවිදිනවා තිමිනි මේ විදිහයට කටයුතු කරනවා ති නාරජ්ජුරූ කල්පනා කරනවා මාගේමී පවිත්‍ර වූ ජලයම අපවිතර කරන මුඩු මහන කවරෙක්ද. ද අප පවිත්තර කරන මොඩුමහන කවරෙක්ද කියලා ඒ නාරජ්ජුරුවෝ තෙරුන් වහන්සේව බියට පත් කරගන්න බියටපත් කරන්න විශේෂ බලයක් යුොදගනවාඒ බලය තමයි විවිධාකාර භයංකාර දේවල් මවනවා කොයි වගේ දකනවන මේ කන්දක අගොළු වැටෙන මට්ටමට මහාවාතයක් කමනවා ඒ වගේම තමයි සියරු දිසාාවන් වල දෙදරල යන විදිහයට අකුණු ගස්සවනවා ඒවගේම තමයි විවිධ ගර්ජනාම වනවා හරියට අහ අහකොර සිදුරු කරාාවගේ තල්කඳම් ප්‍රමාණයේ මහ වෙහිවස්ස වනවා ඒ පොලෝට වැටන ජලය තල්කඳක ප්‍රමාණී මහතක්තියෙනවා ඒ වගේ වෙහිවස්ස වනවා එදිින් නාරජ්ජුරෝ එකවරක මුවයින් ගිනිපිමිලම විස දුම පිමිනවා අවුදවර්ෂා වස්ස වනවා. ඒවගේම තමයි අවශේෂමි ලදොරු නාගෝ බයංකාර රූප මවාගෙන හාත්පසිම වටේඳගෙන තෙරුුණනාසේ බයිකරනවා. රිමින්මී විදිහට බයිකරවමින් නාරජ්රෝ බොහෝම පරුස වචන කියවමින්. ෙරන් හන්සේට හානි කරද්දිී තෙරුන් හසේ සියල්ලෝ පේක්ෂකව දරාගෙනින්ඳලා තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ බලය දක්වලා අර සියලු නාග්‍යන්ව දමනය කරනවා තෙරුන් වහන්සේගේමී බලය දැකළ ප්‍රාතිහාර ශක්තිය දැකලා නාරජජුරෝ දමනය වෙනවා ඉතිං ඊට පසෙදී ඒ නාරජ්ජුරෝ ප්‍රධාන සියලු දෙනාටම තෙරුන් වහන්සේ ධර්ම කියල දේශනා කරනවා ඕන් සරණ සීලයේ පිහිටුුවල සීලයේ සමාධංකරබල ඕන් අනු සාසනා කරනවා. ඒ වෙලාවිදි විතරා පිනතමේ පංචක කිය ෙක්ෂ යක්ෂ සේනාධපතියෙකුයි හාරිතී කියල යක්ෂණයක් ඇතුළු පන්සීයක් යක්ුම් කුමාරවරෝ. ඒ මොහොතේම සෝවාන් පලේ ලබල තියෙනවා. දීටි පසිති සියල ගෝත්‍රක පිරිස ඒ ෂ පಾක්ෂ නාග කියන මිనిම සල පිරිසව රැස්කරබලා රන් හන්සේ ඕන් අනුසාසනා කරනවා කාටවත් ක්‍රෝධකරන්නපා කාගෙවත් ප්‍රාණයකට හානිකරන්නපා අන්‍යන් කෙරෙහි මෛත්‍රයේ කරුණාව උපදවාගෙන යහපත් විදිට සියල්ලන්ටම කැමතිවෙනිවිදිට වාසය කරන්න කියලා ඉති මේ තෙරුන් වහන්ේ ඕුන්ට අුසාසනා කරනවා ඉතිං ඒ වෙලාවෙදි නාරජ්්‍යුරෝ තමන්ගේ මේම් මානික්‍යමේ ආසනය ගෙන්න්නවලා තෙරුන් වහන්සේ වඩා හිඳවලා තෙරුන් වහන්සේට වදනා කරගෙන ඉන්නවා ඒ නාරජ්ජරෝ පුදන්නාපෝ ඒ රටවැසිියෝ පණුරුකාසි අරගෙන බලාගෙනින් දෙෙද දකිනවා නාරජ්ජුරුවෝ තෙරුන්වහන්සේ නමකට වැදගෙන ඉන්නවා. දුොර ඒ වෙලාවිදේ මිනිස්සු කල්පනා කරනවා එනම් අපේ නාරජ්ජුරුවෝන්ට වඩා මේ උත්තමය බලවත් ඇති. කියර උන්න්නහන්සේට වඳීන පටන්ගත්තා. ආන ඒ වෙලාවිල් තෙරුන්න්නහන්සේ ඒ සියලු වැසිය නරමුණු කරලා ආසි විශෝපම කියන ධර්මදේශනාාවදේශනා කරනවා. සංයුත්තනික්කාය සංග්‍රහවෙලා තියෙන සි විප්සෝපමකිෙන ධර්ම දේශනාව දේශනා කරනවා ඉතිං එදා ඒ සූතර දේශනා වහලා අසෝදහසක් සත්‍යයෝ ධර්මාබෝධය කරගත්තුළු ලක්ෂයක් පිරිස ඒ දේශනා වහළම එදාම පැවිදිජී විතිර පත්වනාලු ආන්නේ විදදිට මේ කාශ්මීර ගන්ධාර කියන දේශයේ ධර්මය ප්‍රචාරය කරලා සාාසනය පිහිතෙව්වා. ඊළඟට මහිසක් මණ්ඩලියයට වැඩම කළේ මහාදේව මහරහතන් වහන්සේ उनන්හන්සේ ඒ රට්ට වැඩම කරලා ඒ රටේ පිරිසට මජජමනි කායේ දේවදූතු සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරනවා ඉතිං එදායේ ධර්ම ශ්‍රවණය කරපු හතලිස් දහසක් සාත්‍යයෝ ධර්මාබෝධය කරගෙන තිෙනවා තවත් හතලිස් දහසක් පිරිස පැවිදි වෙලා තියෙනවා තියහෙම තමයි මහිස මණ්ඩලයකෙන දේශයේ ධර්ම්‍යාපතිය සිදු කල සාසනය පිහිතෙවේ ලකට වනවාසී දේශයට වැඩම කරේ මහා රක්ඛිත මහරහතන් වමහන්සේ උන්වහන්සේ රටට වැඩම කරලා උන්වහන්සේ සියලු දෙනාගෙම සිත් පහන් කරවමින් සංයුත්ත නිකායේ අනමතගග සංයුක්තයෙන් ධර්මදේශනා කරනවා ති ඉදා දේශනා වහලත් හැට දහසක්දි ධර්මවබෝධය කරගෙන තිබෙනවා එවගේම තිස් හද්දහසක් පිරිස න්න්නහන්සගේල්ලාලඟ පැවිදි වෙලා තියෙනවා තිඉන්නේ මේ විද්‍යයට ධර්ම ප්‍රචාරය කරලා ඒ රටේත් සාාසනය පිහිටුවල තියෙනවා ඊළඟට අපරන්ථක කියන දේශයට වැඩම කළේ යෝනක ධම්මරක්්‍යති කියන මහරහතන් වහන්සේ උන්නහන්සේ රට වැසියන්ට අගගි කන්දූපම සූතරයෙන් ධර්මදේශනා කරලා තිෙ සත්දහසක් සත්යෝ ධර්මාවබෝධය කරනවා කෙනන මඟ පල ලබනවා එවගේම රාජකුලෙන් දහසකොයි එවගේම බිසෝවරුයි මහන කරබල ශාසනය පිහිටවනවා එවගේම තමයි මහා රාෂ්ඨකන ප්‍රදේශයට වැඩම කළේ මහා දම්ම රක්ඛිතකන මරාතන් වහන්සේ උන්වහන්සේ දා කුද්ධක නිකායි මහා නාර්ධකාශපජාතකින් ධර්ම දේශනාවක් පවත්වන්නේ ඉදායි ධර්මදශ වහපු අසූදහසක් සත්‍යයෝ ධර්මාවබෝධය කරගෙන තියෙනවා තවත් දහස් ගණන් සත්තයෝ මේ ශාසනී මහනවෙලා ශාසනී පිහිටුවල තියෙනවා ඉළඟට මහා රක්කිත මහරහතන් වහන්සේ වැඩම කරන යෝනක දේශයට තිංෙදා උන්වහන්සේ වැඩම කරලා මේ කාලකාරාම සූත්‍රයෙන් උන්සේ ධර්මදේශනා පවත්වනවා නිදායි දේශනව ශ්‍රවනය කරලා එක්ලක්ෂ තිස්දහසක් සත්වයෝ ධරම අවබෝධය කරගන්නවා තවත් දස දහසක් සත්වයෝ ඒ සාාසනින් තුළ මහනවෙනවා. එම තමයි ඒ ශාසනය පිහිටුවන්නේි. ඉළඟට මජ්ජිම මහරහතන් වහන්සේ වැඩම කරන්නේ හිමවන්ත කියන දේශයට තුන්වහන්සේඉදා වැඩම කරන්නේ කාශ්‍යප ගෝත්‍ර මහරහතන් වහන්සේ ආලකදේව මහරහතන් වහන්සේ දුනිදදදු විස්සර මහරහතන් වහන්සේ සහස්්‍රදේව මහරහතන් වහන්සේ කියන මිනිමේ සතරදිනා වහන්සේලා සමඟ ති එහි වැඩම කරලා දම් පැවතුම් සූත්‍රයෙන් ධර්මදේශනා පවත්වල අතිවිශාල සතුර ප්‍රමාණයකට ධර්මාබෝධය කරවලා අති විශාල මිනිස්සු කොටසක් ඒ ශාසනය පැවිදි කරවල ශාසනය පිහිටුබල තියෙනවා ඉළඟට සෝන සහ උත්තර මහරහතන් වහන්සල දෙනම වැඩම කරන ස්වර්ණ භෝමියයට ඉති එදා උන්න්නහන්සල වඩින කොට ඒ රටේ විශේෂ බියක් තිබිල තියෙනව එතම එක්තර යක්ක්ෂණයක් ඒ රටේ දරුවන්ගි රජතුමාගේ දරුවෝ මරාගෙන කනවා පන් ුපන් දරුවෝ මරාගෙන කනවා තිමිනි මේ අවස්ථාවදී එක අවස්ථාවක අග්‍රමහේෂිකාව ගැබ්ගෙන ඉන්දෙද්දී මේ විපත්තිය නිසාම විශේ ෂාරක්ෂාවක්ධානවා එමා ලිගාවට තො කාලෙද තමයි මේ තෙරුුණහසල දෙනම වැඩම කරන්නේ ඉතිහර ආරක්ෂිකයෝ හිතනවා මේ යක්ක්ෂණය වෙන්නති එන්න ඇත්ති කියලා මේ විතෙයට වෙස් වලාගෙන ද මි කලින් තෙරුණහසල දෙදකනති නිසා ඉද එවෙලා වි ඕන්නක යුද්ධ කරන්න යනකොට තෙරුන්හන්සල කියනවා අපි කාටවත් තානි කරන්නේිනේ අපි ප්‍රාණගාතිං වැලකිිච්ඡය අපි අන්සත්වන්ට හානි කරන පිරිසක් නවෙේ අපි අතිේ අෞුදධයක් වත් නෑ කියලා උන්න්නහන්සල ප්‍රකාශයක් කරා දිගේ ප්‍රකාශයට අවනත වෙලා ආරක්ෂකු සඳහන් කරනවා ස්වාමීනී අපි මේ රට්ටි මෙහිම බයක් තියෙනවා ඒ බයි නිසා තම අපි මෙම ආරක්ෂකු විදියට මේක රකින්නේ ඔබහන්සල මින් පෙර අපි කවදාව දැකරනෑ මෙහෙම වැඩ ඉන්නවා ඒක අප ිහිතේ ඔබහන්සල හිම යක්ක්ෂණියය න්නැති වෙන්නෙති කියලා තේවිලා වෙදී උන්හන්සේලා ඒ පිරිසට ධර්ම දේශනාවක් කරනවා ඉති එදා අර යක්ෂණය අර විදිියටම මහා පිරිසක් කරගෙන ඒ කොසේ උපන් දරුව බිහිවෙන දවසේ ආව මරාගෙන කන්න. ඉතින් ඒවෙලාවිදිී සෝන උත්තර මහරාතන්හන්සල දෙනම ඊට වඩා විශේෂ බලවත් යක්ෂෝ පිරිසක් මවල අර යක්ෂණියන්ම බියට පත් කරවල පලවාහරෙනවා. තිෙව ඔවන්ගේ ජීවිත බේරගන්න එතිරින්න්නෙක් මෙනමවා අයි කවදාවත් තේ දේශයට එන්නේනන්නේේ. ඉති උන්වහන්සේලා දෙනම ඒ විද්‍යටයේ රටේ බියදුරු කරපු නිසා නන්සැල දෙනම පිබඳව ජතුමාගේත් රටවැසියන් කිරහිත් ලොකු ගෞරවැයක්ක් ඇැති වුුණා. ඉදි දාහිදල උන්න්නහන්සේලා වෙනුවෙන් පුදසත්කාර කර ති කොච්චර ගරු කරාදි කලකෙන් රජුතුමාගේ උපන් දරුවට පවා සෝනඋත්තර කුමාරය කියල තම නම දැම්මින්. සෝනුත්තර කුමාරය කෙල තම නම දැම්මි. අර රහන්හසල දෙනමගේම නයිකතු කරලා. ඉරි නිදායේ රහතන් වහන්සේලා ්‍රගමජාල සූත්‍රයෙන් ධර්මදේශනාව පවත්වනවා හැට දහසක් පමණ සත්‍යයෝ ධර්මාවබෝධය කරගන්නවා. තවත් තුදහස් පන්සීයක් පමණු පොරුෂියෝ ශාසන පැවිදිවෙනවා තන මේ විද්‍යට තමයි ඒ රටිත් සාාසනය ප්‍රතිෂ්ථාපනය කරන්නේ. ඊළඟට තමයි පංවතුන ලංකාවට ධර්මය රැගෙනන්නේ ලංකාවට ධර්මය රැගෙනන්නේ හිදු මහරතන්මහන්සේ ඇතුළු පිරිස තිමිනිි මේ කාරනාව බොම් වැදගත් කොටසාක් ඉග තුරතුර ටික් තවත් විශේෂ කොට සාකච්ඡාරන තියෙනවනම් හරිවටිනවා මොකද මීනු මහරාහතන් වහන්සේ කියෙන මං කලනුත් පතක් කර අති විශේෂාරයෙන්න්මහන්සේ නවා උන්වහන්සේ ජම්බුද දීපයේ උන්වහන්සේගේ නිර්වාණමාරගේ සාක්ෂාත් කරගෙන නමුත් අනනාගත ශාසනී වෙනුවෙන් උන්වහන්සේ ත්‍රිපිට කට්ට කතාව පවා ඉගෙන ගන්නවා. මොගොලි පුත්්තතිස මහරාත්තන් වහන්සේ කෙල්ලඟ. ඉතුට එහිම ඉගෙනගත්තේ මි ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්න. තිකෙ ප්‍රතිඵලයක් අනුව තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. උන්වහන්සේ ඒ සඳහා යෝජනා වනාම උන්වහන්සේ කල්පනා කරල බන්නවා ලංකාවේ මේ වෙනකුට ශාසනයේ ප්‍රතික්ෂ්ඨාපනය කරන සුදුසු කාලයක්ද කියලා. හොද ලංකාවේ ඒ වෙනකොට රාජ්‍යෙක් කරේ මොටසීව රජ්ජුරෝ මොටසීව රජ්ජුරුවෝ කියන පණ්ඩුකාබේ රජ්ජුරුවන්ගේ පුතා මොටසීව රජ්ජුරුවෝ බොහොම යහපත් රජය නමුත් රජතුමා මේ කාලෙ වෙනකොට වයෝරදයි සාසනය වෙනුවෙන් ඉ සාාසනික භාරකාරත්්‍යයක් දරන්න රජුට මේ කාලෙ ශක්තිය මදිී එනිසා ිහිඳුම හරහතන් වහන්සේ තීරණය කළා ඩැන් ලංකාවට වැඩමකරන එක සුදුසු කාලය නෙව. එනිසා උන්වහන්සේ තීරණය කලා සුදුසු කාලේ වෙනකම්ම දමදී වැඩෙන්න. දී කාලේ උන්වහන්සේ අපත යවන්නේ නැතුව. උහන්සේ තීරණය කළ ආය අපි මේ දඹදීවින් වැඩියම නැවතමේ ජම්බුද්ධීපයට වැඩම කරයිකිල් අපට බලාපොරොත්තුවක්නේ. එනිසා, තමන්ගේ ඥාතීන්ට සහ මැනියන්ට අනුග්‍රහ කරන්න තමන් වැඩම කළ යුතුයි කෙළ තීරණයක් කළ දැන් මෙතට මේ කාරණවිදි තේරුම් කර ගන යෙන්නේ මිහිඳුම හරහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නවා රහතන් වහන්සේට මේ සංස්කාර ලෝකඇත්තික ගණුදනුනේ සංසාරයත්තෙක උන්වහන්සට බැඳීමක් නේ නමුත් උන්වහන්සේ ඇයි මේ වගේ සිතුවිල්ලක් මේ වෙලාබී පෙද්දුව යි නවත ලංකාවේට වැඩියම නැවත දබදිවට වඩීදකි ලපි දන්නේනේ. ඉනිසා ඥාතිීන් ටනුග්‍රහ කරන්න මේනියන් තනුග්‍රහ කරන යනක ලීේතුවේ එකවේ ආරයන් වහන්සේ නමකගේ තියෙන සිතුවිල්ලා. නැං මේකාරණාව තවත් විදියකිින් විස්තර කල්ල දුන්නු අපි පිගතට තේරේවී සාරි පොත මහරහතන් වහන්සේ බලන්න. සාරිපපුත්ත මහරාතන් වහන්සේ, ව පාන ීරණය කරාම කොහෙද පිරිනුව පාන්නෙ කෙළ හිත්වම තීරණය කළේ මවගේ නිවස පිරුවන් පාන්න එයිහෙම කළේ තමන් වහන්සගේ මෑනිියෝ කියන්නේ රහතන් වහන්සේලා හත්නමක් මිලෝකට දායත් බිහිකරු පම්ම කෙනි දරුව හතක් රහත් වෙෙළත් ඒ දරූ හත බිහිකර පාම මිත්‍ය දුෘෂ්ටිකයි එනන් තමන් වහන්සට පැබෙරලා තිබුණ වගකීමක් තමන්ගේ අම්මව සම්මාධිත්තිිකරවන්නේ අන්න ඒ චේතනාවන් තමයි මවගේ ළඟට වැඩම කරන්නේ එර ඒක ආරයන් වහන්සේලාගේ ළඟත් තියනමි ආරෙ සිතුවිල්ලා ඒ පෘථජ්ජනයව ළඟත් තියෙන් ඕන දෙයක් මීදු මහරාතන් වහන්සේ තීරණය කළෙමි ඥාතිීන් ටනුග්‍රහ කරන්න අම්ම අනුග්‍රහ කරන්න කියලා ඇත්තටම මේ ලෞකික පැවැත්ම ටනුග්‍රහ කරන්න නිම උන්වහන්සේලාගේ අදහස වනේ ලෝකෝතුරු සුවයට අනුග්‍රහ කරන්න මිවිනි යාාරය උත්තමෙන් වහන්සේ නමක් වැඩම කරාම එක වන්දනාවකින් පවා එමනැත්තැන් එක ආහාර ධානයකින් පවා ඔවුන්ගේ සංසාරයට අත්ති විශාල් ලාභයක් සිද්ධ වෙනවා අන්න ඒ විඩුවෙන් තමයි වැඩම කරන්නේ තමේ ලෞකික තන්හාවකින් වැඩම කරපු ගමනක් නෙවී එතකිෙන ගොට හිත්තෙන්න්න පුළුවන්න්නේ ඒ ඒ පිරි සත්හැරගන්න බැරුව දෙහීමම සිතුිවිල්ලකි පුතුුණේ කියලා. මෙමි කළහෙගුණ සැලකීමක් මේ කරන්න ප්‍රති උපකාරයක් කරන්නේ යන්නේ තමන් මෙලෝට බිහිකරපු තමන්ගේ දෙමවපියන්ට තමන්ගේ ඥාතීන්ට අනුග්‍රහ කරන්න ඕවන්ගේ සංසාරයට අනු ග්‍රහ කරන්න එක තමයි මේ භික්‍ෂුන් වහන්සේ ලට පවා පැවරලා තිබෙන විශේෂ රාජකාරීය නිවැරදි සීලියක පිහිටලා නිවර දිද්‍යාන සමාධියකට පත්වෙලා නිවර දිමාරග පලයකට පත්වෙලා කටයුතු කරන පුළුවන්නන් ඒක තමයි තමන්ගේ දායකයන්ට තමන්ගේ දෙමවපියන්ට තමන්ගේ ඥාතීන්ට දක්වන්න පුළන් උතුම් අනුග්‍රහය ග එවැනි ආරය උත්තුමැන් වහන්සේ නමකට යමෙක් පුද සත්කාර කළොත්. ඒ පුද් සත්කාරණ කරන දායකයන්ට ලැබෙන ආනි සංස විිපාකෙන් මේ ප්‍රවනයි කියල කියල නිම කරන්නවේ. තයන්නේ කාරණාව නිසා තමයි මේ විදිිට උන් වහසල වඩින්න තීරණය කළි. එඩකොටනෙ මීඳුමහරහතන් වහන්සේ රජගහ නගරේ දක්කිණිගිරි ජනපදී ඥාතින් තනුග්‍රහ කරන මාසාහයක් වැඩම කළා මාසයක් ඒ නගර ඥාතින් තනුග්‍රහ කරන වැඩ හිටිය. ඊළඟට වේදිස නගර මෑනියන් තනුග්‍රහ කරන මාසයක් වැඩහිටියා ගොද අශෝකර අයිතුමාගේ පල්ලවෙනි අග්‍රමහිසිිකාවනි ප්‍රථම ග්‍රමහි ෂිකාවගේ දරෝ දෙන්න තමයි මිහිදු කුමාරය සංගමිත්තා කුමරියයි. එඩොඩ ඒ අග්‍රමහි සිිකාව ජීවත්තුන වේදිස නගර. රාශෝකරයිතුමා පේරජ්ජුරුවන්ගේෙන් බිින්දුු සරජ්ජරුවන්ගේ අවරලබාගෙන දනනි රජ්‍ය පාලන කරනයන කොට අතරමග නෙවෙතිච්ච ගමක්නම වේදිස නගර කියන්නේ. ති එදායේ නගර ප්‍රානියාගේ දියනී තාම ලස්සන ශරීරයට ඇති බච්ච කනෙ දිවීම රෝපයක් වගේ ලස්සන ශරීර ති වෙච්චනෙක තෙනිසා කුමාරයා ඇව විවාහ කරගත්තා ඉති ඒ අනුව තමයි මේ මිහිඳු කුමාරයේ සංගමිත්තා කුමර පපදුණ. ේදිස ද අ අශෝකරයිතුමා තාත්තට උපස්ථාන කරණ යන නිසා වේදදිස නගරමේ නතර කල්ලගගේ යනුගහිල තමයිට පසද පිරජ්ජරුවන්ගේ පසදී ඒරාජේ ලබාගෙන රයිතුමා සහෝදරයොත්තක යුද්ධ කල්ලා අභිෂයක ලබන්නේ දැම වේදිිස දේවිය වේදිිස නගරේ තමයි ජීවත් පෙනති ඒමෑනියන් අනුග්‍රහ කරන්න තමයි මහිදු මහරතන් වහන්සේ ඉතියාදී තමන්ගේ ඒ අනකුත් පිරිවරත්ෙක්ක වැඩම කරන්නේ ති මාසයක් කිහි වැඩඉන්නවා ඇති වැඩඉදලා සේ පුරාවටම මෑැනියන්ගෙන් දන් පැ නාදී සියල්ල පෝජක් ලබල ඊට පස්සෙදී මිහිඳු මහරාතන් වහන්සේ කල්පනා කරනවා ලංකාවට වඩින සුදුසු කාලය දැන් ශක්‍ර දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ පිරිණවන් පාන කාලෙදී ඒ පිරිවන් පාන ආසන්නේදී ශක්‍රදිවියන්ට යෝජනාවක් කරනවා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනය අවසාන වෙනකම්ම පවතින්නේ ලංකාද්වීපයි. මේ ලංකාදවීපේ තමයි මේ ශාසනය අවසන් වෙනකම් පවතින්නේ. ඉති ඒ සඳහා ශක්‍ර දෙවියන්ට වගකීමක් දෙනවා ඒ ලංකාශාසනය ආරක්ෂා කරන කටයුතු කරන්න කියලා.ඒග මංහර නිතරම කියන්නේ මේ ලංකාවේ ශාසනයගෙන් අපි බියක් ඇති කරගන්න ඕන නෑ. ඇත්තටම බිය ඇති කරගන්නුන් අපි ගැනයි. ගොද ශාසනය විනාස කරන්න මේ ලෝකෙ කාටවත් දේ. නත් එහෙමේ කියලා ශාසනි අරබුදවලදී අදදෙකකුළුවාගෙන නිහඬවිනේක නං දියුණු තත්ත්වයක් නැබී. ශාසනි අරබුද්ද වලදී සිව්ුවන පිරිසම ශාසනයේ බේරගනි ඉදිරිපත්වෙන්න්න ඕන. හැබේ ඉදිරිපත්වෙන් ඕන යහපත්විදිට ඉසාසනි කරබුදවලදී මිසාසනිික ප්‍රතිපට්ටි රැකගෙන තමයි ඒවට ඉදිරිපත්වන්න ඕන. අදන්ඩේන අසත්තේන ඒ ක්‍රමයක් තියෙන්න්න ඕන. හැබේ තිංහර එහෙම කැපවුනාම වාසිය තියන්නේ ඒ කාලෙ ජීවත්වන සතවයන්ට නැතැන් ශාසනයට අර්බෝධයක් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක නැහ භාගතු වහන්සේගේ අධිෂ්ඨානයට හානියක් කරන්න භාගතුන් වහන්සගේ අධදිිෂ්ඨානයට විනාසයක් කරන්න පුළුවන් සමර්ථයක් මේ ලෝක නැහ එම සමර්ථක් බිහිවෙන්නෙත් හෙ නමුත්තර ඒ කාලිදී කැපවෙන එක ඒ කාලෙ ජීවත්වන සත්‍යයන්ට යහපතා ක්ක්‍රදවියන්ට රට භාර කරලා තියෙන්නේ. එ භාගිතුන් වහන්සේ පිරුණම් මංචගේ තමයි වගකීම බාරදුන්නේ. බොද සෑම බුද්ධ සාාසනයක්ම අවසාන භහගේ පවතින්නේ ලංකාවී. අපි ඉදිරයේදී ඒ කාරණාවත්්‍යතරමත්‍ර සාකච්ඡා කරනවා ලංකාවෙ කොහොමද මේ ශාසන පවතින්නේ කියෙන කාරණාව. එතන ද කරුණු කකාරණනාන්ටික පටිකක් විස්තරාත්මක විස්තර කරගමු. තොදැන් ශක්‍ර දෙවියෝ ඒ අදහසින් මීනු මහරාතන් වහන්සේට වෙල මතක්රනවා ස්වාමීනී මොටසීව රජ්ජුරෝ මරණයට පත්වුණ. දැන් දේවානම් පිතිසරජ්රෝ තමයි රාජ්‍ය කරන්නේ. මංල කර මුලිීමම මතක් කළේ දේවානම් පිතිස රජ්ජුරෝ රජවෙන්නේ රාජාපිෂයක ලබන්නේ තුන්විිනි ධර්ම සංගායනාවෙන පස්සදී. ති මිහිල් මහරාතන් වහන්සේ ලංකාවට වඩින්න තීරණය කරපු කාලවක්කවානුව තමයි දේවානම් පිතිස රජුරු රාජ කරන පටන්ගත්තේ. දෙේතුකොට තමයි මණු මහරතන් වහසේ වඩින්න තීරණය කළේ මොකද මොටසීව රජ්ජුරුවන්ට ඒතරම් ශක්තියක් නැහැ සාසනය පිහිටුවන්න කැපවෙන්න මොද වයවුරුදු භාාවය නිසා. එනිසා දේවානම් පිතිස රජුරෝ රාජ්‍ය ලබාගන්නකම්ම උනන්සේ වසවා තිදැ මවගේ ගම ඉන්න කොට තමයි ශක්‍ර දෙව මේ පණිවිඩය දක්වන්නේ. ඊට පස තම ිහිඳු මහරාතන් වහසේ හදදෙනෙකුගෙන් කණ්ඩායමක් වෙච්ච පිරිසක් වෙච්ච. ඉට්ටිය උට්ටිය බද්ධසාල සම්බල සුමන සාමනයරැන් වහන්සේ කෙනෙමේ පිරිසයි. වගේම බණ්ඩුක උපාසකතුමා කියන මිනිමී පිරිස එකතු වෙලාමිහත්නම හදදිනාම ලංකාවට වැඩම කරන්නේ. ඉතින්ඒ වැඩම කරන්නේ අන්ුඩාධපුරේ මිස්සක පව්වේ චෛත්‍යයට චෛත්‍ය පරවතයට ඉති. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා එතකොට අවුරුදු දෙසියතිස් හයයි. මීඳු මහරතන් වහන්ේ ලංකාවට වැඩමකරඩ කාලය වෙනකොට. හැම විතර බොහොම විශේෂ තොරතුරු ටිකක් තියෙනවා මංහිතර මේක ගොඩාක් ප්‍රයෝජනවත් මේ කාලී විශේෂ මයමත් නැවත මාතෘකාවක් වශයෙන් කතා කරන්නේන්න. එවගේම තමයි මෑතකාලේ ආයමත් බලවත් වීගෙනන එක්තර මිත්‍යා දුෘෂ්ටිය කවබෝධ කරගන්න. ඒ තමයි මේ අද කාල බොහෝ දෙනෙකුගේ අතරය කෙල්ල නම් කියන්නත්තර මමාරුයි දැන් බොහෝ දෙනක එක තේරුම් අරගෙන්න්නේන්නේ නිසා ඇතැම් පිරිසක් අතරේ මනිමම මිත්‍යා සංකල්පයක්ත්ති නවේ තමයි බුදු හාමුදුරුවෝ පහලෝනේ ලංකාව කියල කියන්න ලංකාවේ තමයි භාගතුනන්සේ පහලෝනය කල කියන්න. ඉදි ඒකට විශාල උත්සාහයක්ඒ පිරිස දරනව අපි දකිනවා නමුත් ඇත්තටම ඒ කතාව සම්පූර්ණෙම වැරදි කතාවක් ගොද ලංකාව කියන්නේ බුදුිනෙක් උපන්රටක් නිෙවෙේ. බුදුකිනෙ පහලබෙන රටක් නෙවෙේ. ඒකට අවශ්‍ය කරන තොරොතුරු ඒකට අවශ්‍ය කරන කරුණු විශාල ප්‍රමාණයක් අපේ ධර්මය තුළ සංග්‍රහ වෙලා තියෙනවා. එනිසා ඒට හානි කරන්න කිසිවෙකුට බෑ. නමුත් සමහර පිරිසේ කාරණාවට අවධහනී යොමු කරන්නේ. ඒ කාරණාවෙහෙම කිව්ොමි එක සලකන්න උත්සාහ කරන්නේ පිරිසාතර ධර්ම අවබෝධී නතිකම නිසා යන්නේ පිරිසට මංහිතොරමිනි මේ කාරණාව ගොඩක් වැදගත් එනිසා තමයි කාරණාව මම කියන්න තීරණය කළේ දැම රාජ්‍ය පෙළපතක් ගෙනම මෙතන කියනවා අජාසත්ත රජතුමා රාජ්‍ය කරන කාලයේ අජාසත්ත රජතුමාට රජවෙලා ඔරුදු අටක්වදි තමයි බුදුරජාණන් වහන්සේ පිරුණම් පානි අජාසත්ත රයිතුමා රාජ්‍ය කරන කාලයේ අජාසත්තරයිතුමාගේ රාජ්‍ය අටවෙනි වර්ශයේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරුණම් පාන්නේ. ඔය කාලි තමයි විජේරජ්ජුරු ලංකාවට එන්නේ. පිරිසක් එක්ක. එතකොට තමයි ලංකාව මනුසවාසයක් වෙන්නේ. පොද ලංකාවගැන ඇත්තරම කියල තියෙන්නේ මේ ලංකාව කියන්නේ භාග්‍යවතුන් වහන්ස ගේල් ධාතුන් වහන්සේලා රකින භූමියක් හැටියට. සීලු බුද්ධෝත් පාද කාලවල ාග්‍යතුන් වහසේලාගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන භූමිය තමයි ලංකාව කියන්නේ. ඒකන සෑම බුදුගෙනෙකුගේම වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ලංකාව්‍යවාසය කරන්නේ. එතකොට ඒ බුද්ධෝත් පාද කාලය අවසංවෙන්නේ ධාතු පරනිර්වාණයෙන් පස්සේදී. එත්තකොට මේ ලංකාව මනුෂ්‍යවාසයක් වෙනිනේ. එතකොට මනුෂ්‍යයන්ගෙන් සූ්‍යය මනු්‍ය සූ්‍යය පටක් හෙටිට තමයි මේ රට හඳුන්වන්නේ. බුද්ධෝත් පාද කාලයෙන් පස්සදි ආයිමත් මේ රට යක්ෂයන්ගේ නිජ බිමක් බවට පත්වෙනවා එතුොට යක්ෂෝතමය වාසය කරන්නේ ඉතින් ඒ ඒ කාරණමං ඉදිරියට විස්ත්‍රාත්මක පැහැදිලි කල දෙන්නම් සෑම බුදුකෙනෙක්ම සමහර බුදුවරු වැඩඉන්න කාඩදි ලංකාවේ මේ ශාසනය පිහිටුවල තියෙනවා සමහර බුදුරජන් වහන්සල්ලාගේ පරිනිර්වානයෙන් පස්සදි තමයි ලංකාව ශවාසනය පිහිටුුවන්නේ අපේ භාගතුන් වහන්සේ පිරුණම් පැවැවම් පස තමයි ලංකාවෙ ශාසනය පිහිටුවන්නේ නමුත් ලංකාව ශාසනට සුදුසුභූම්යක් බට භාගතුනාසේ වැඩඉන්න කාලෙම පත් කලා උන්සේ තෙවරක්ම ලංකාවට වැඩම කරලා එතරේ මනුස්්‍යවාසයක් වෙන්න ප්‍රථම වශයෙන්ම විජය රජ්රූ ලංකාවට පැමිණියෙන් පස්සද. ඒ වෙනකං මේ ලංකාව කිසිම අනුසේ වාසය කරලනෑ. ඊළකට දැන් ජම්බුද්ධීපයේ කතා වැදගත්ත ඒකයි මෙතන ජම්බුද්ධීපයි උදේබද්ධ රජ්ජරෝ කියල රජගෙනෙ පහළවෙනවා එතමේ අජාසත්ත රජ්ජුරුවන්ගේ පුතා ඒ උදේබද්ධ රජ්ජුරුව, රාජ්‍යභාරගෙන ඒ රජ්ජුරුවන්ගේ දාාහතරවෙෙන වර්ෂය. රජ්‍යවෙලා උරුතු දාහතරකට පස තමයි ලංකාවි විජේ රජ්ජුරෝ මරණයට පත්වෙන්නේ. ඊළඟට මේ උදේ බද්ධ රජ්ජුරෝ රජවෙලා පහළුස්වනි අවුරුද්දිද තමයි පණ්ඩු වාස දේව කියන රජ්ජුරූ රජවෙන්නේ රජර රජවෙන්නේ උදේ රජරුවන්ගේ අවුරදු පහළුස්සුනි වර්ෂය එකන උදේ රජ්ජරුව කියන්නේ ජබුද්වීපය රජකම් කරන්නේ ඒ ජබුද්වීපේ ඒ රජුරෝ රාජ්‍ය කරන කාල තමයි ලංකාේ පණ්ඩුවාසදේව රජජරෝ රාජ්‍ය ලබන්නේ ඊළඟට උදේ බද්ධ රජ්ජරුවන්ගේ පස්සදිී රජවෙනවා ජම්බුද්ධීපේ නාගදසක න රජ්ජුරෝ ඒ උදේ බද්ධ රජරුවන්ගේ තා නාගදාසක රජ්ජුරුවෝ රාජ්‍යය කරගෙන ඒ රජජුරුවෝන්ගේ රාජ්‍ය විසිවෙනි වර්ෂයේදී ලංකාවේ පණවාස දේව රජ්ුරූ මරණයට පත්වෙරම ඊට පස්සෙද පණඩවාස දේව රජ්ජුරුව මරණයට පත්වනාම ඒවර්ෂයම තමයි අභය කියන කුමාරයා රජවෙන්නේ අබේ කුමාරයා කියන්නේ උම්මාද චිත්‍රාගේ වැඩි මහනු සහදරයා අර පණ්ඩුකාබේ රජ්ජුරුව මරන්න මාමාවරු කියලා. අන්නේ සහෝදරයෝ ඒ මාමාවරුන්ගෙන් වැඩි මහලුම මාමා. තමයි අභය කුමාරයක් කියල කියන්නේ. තුොළේ අභය කුමාරයක් රජවෙනවා පණඩුවාසදේව රජුරුවන්ගෙන් පස්සෙද ලංකාවේ. තට ඔය කාලෙදී ජම්බුද්ධීපේ රජකම් කරේ නාගදාසක කියන රජ්ජුරු. ඊළඟට නාගදාාසක රජ්ුරෝ දඹදිව රජකරපු නාගදාාසක රජ්ජුරුවෝගේ මරණයෙන් පස්සෙදී ඊළඟ රජවෙෙනනි සුසුනාගකිල් රජගෙනනි දමදිීව. ඉස් සුසුනාග රජ්ජුරුවෝ රාජ්‍යභාරගෙන ඒ රජ්ජුරුවන්ගේ දාහත්වන වර්ෂයේ. ඒ රජජුරෝ රජකම් කරන්න අරගෙන දාහත්වනි වර්ශේදී තමයි ලංකාවේ අබේරජ්ුරුව රජවෙ චබේරජ්ජුරුවෝ අවරුදු විශස්සක් සම්පූර්ණ කරණන රජවෙලා. ඊළඟට අබේ රජ්ජුරුවන්ගේ විසීනි වර්ශයද තමයි අර පණ්ඩුකාබේ කියන කුමාරයා. එකල දමරකේ කැට්ට තමයි හඳුන්නල තියෙන්නේ. ඒ පණ්ඩුකාබය කන කුමාරයා ඔය මාමාාවරු සියල්ල මරණයට පත් කරලා ඔහු රරාජ්‍යලබන්නේ. තු පඩුකාබේ රජ්ජුරු රාජ්‍යලබන්නේ, සුසුනාග රජ්ජුරුවෝ දබදිව රාජ්‍ය කරන කාලේ එටකොට ඉස් සුසුනාග රජ්ජුරුවන්ගෙන් පස්සෙදී දබදිව රාජ්‍ය කරනවා කාලාශෝක කෙල රජ කෙනින් තුි කාලාශෝක රජ්ජුරුවන්ගේ රාජ්‍යයට අවුරුදු දහසයක් වෙන කොට ලංකාවේ රජකම් කරහු පණ්ුකාේ රජ්ුරුවන්ගේ රාජ්‍යයට අවුරුදු දාාහතයි දහතක් වෙනවා ප්ඩුකාබේ රජුරුවන්ගේ රාජ්්‍යයට ඊළඟට කාලාශෝක රජ්ජුරුවන්ගේ පස්සෙදි රජවෙනවා දඹදිව චන්ද්‍රගුපත රජ්ර චන්ද්‍රගුපත රජ්ජුරෝ කියන්නේ ධර්මාශෝක රජ්ජුරෝග සීය චන්ද්‍රගුපත රජ්ජුරෝත් එක්කනේ මේ ඔය විශාල යුද්ධයක් තිබුණේ එතන කියනවා මේ ශීර්ෂ කලන්ද අසුවක් රණයට පත් වනාකිල යුද්දෙද ඇතුගමෙන් රජරුව රාජ්‍යයක රද්දිී සීරිස කලන්ද දහ අටක් මරණයට පත්වෙනවා සීරිස කලන්දයක්ින් නතිවිශාල ප්‍රමාණයක් මරණයට පත්පීම ඉ ඒ අප විස්තර කර තියෙනවා කලින් සීරිස කලන්දයක් ඇන මොකක්ද කියන එක තුර චන්දර්ගපත රජ්ජුරුවෝ එහෙම රාජ්‍ය කරනවා ඒ රජ්ජුරුවන්ගේ රාජ්‍යයට අවුරුදු දහතරක් වෙන කාලෙදී ලංකාවේ රජකම් කර පර පණ්ඩුකාේ රජුරෝ මරණයට පත්වෙනවා. ඊලකට ඒ පණ්ඩුකාබේ රජ්ජුරුවන්ගේ පුතක් පොතෙක් තමයි මොටසීව රජ්ජුරෝ කියන්න. ඊලකට මොටසී රජ්රුවෝනං සාමාන්‍ය විදිරයට තමයි රජ්‍ය ලබාගන්නේ බොහෝම යහ පත්විදියට රාජ්‍යය කරගෙන යනවා. ඒ මොටසීව රජ්ජුරුවෝ මරණයට පත් පෙන්නේ දම්බදිව රජකම් කරපු අසෝක රජ්චමා රාජ්‍ය භාරගෙන දහත් පිනිි වර්ශයේ. අසෝක රජ් රජ්‍ය භාරගෙන, ඒ රජ්ජුරුවන්ගේ රාජ්්‍යයට දාාහතක් අවුරදු දාාහතක් සම්පූර්ණ වෙන කාල්ලෙදි තමයි ලංකාවෙ රජකම් කරපු, මොටසීව රජ්ජුරෝ මරනයට පත්වෙෙන්නේ. එතකොට ඒ මොටසීව රජ්ජරෝ රාජ්‍ය කරලා ඒ රජ්ජරුවෝන්ගේ මරණයෙන් පස්සෙද ඊළඟට ලංකාවෙ රජකම්ල බන්නේ දේවානම් පිතිස රජ් රුවෝ. කොට අපි පේවත්තුොට තේරනවනේද එක්කම්ම ැන ධර්මය එකම තැනක මේ රජපෙලපත් දෙක්කම වෙංවෙෙන්ංම කියලා මේ ධර්මේතු කොච්චරනුග්‍රහැක් ලැබිල තියෙනවද ඔය අපේ තියනෙන මිති්‍ය දුෘෂ්ටිය කණ්ඩනය කරගන්න දෙැ මින්නි මේ වගේ තොරතුරුත් එක තමයි ඒ ඇතැම් මිති්‍යදුෘෂ්ටිකයින් සමහර වෙලාවටර ධර්මී සිප්තියෙන සමහර තොරතුරුවලට පහරගහන්නේ මේ පොත වැරදී මේ කොටස වැරදිී අට්ටකතාව වැරදි ඔයාදී වශයෙන් නිග්‍රහ කරන්නේ අන්නේ කාරණාව නිසා හොද ඔන්ගේ මිත්‍යා දුෂ්ටියට ඒ ධර්මේතිබෙන කරුණු කාරණා? විශාල ප්‍රහරක් ඔුගේ මිත්‍යාදුෂ්ටියට ලොකු අවයක්ක් ඇත්තටම ඒ ධර්මේතිබෙන කාරණා මිත්‍යාදුෂ්ටි කණ්ඩනය කරන්න ඉතින් මේ තොරතුර මංහිත්‍රම හරි වැදගත් ලංකාවේ බුදුරජන් වහන්සේ පහළුනා දෙ කියන කාරණාව අපි පිහතුට ිවිිඳ ගන්න මකද දම්බදිව රජ පෙළපත්ත බෙනම තියෙනවා.ඒවගේම තමයි ලංකාව රජ පෙළපත්ව වෙනම තියෙනවා හැබැයි ඒ දෙකම තියෙන්නේ එකම තැන එක එක වැදගත්කම තියෙන්නේ. ැ මේ කරුණු කාරණා තවත් නොෙක් තැංගුල විස්තර කරලා තියෙනනවා නොවත් මේ කාරණාව දෙකම සංග්‍රහවෙලා තියන එකම තැන. මේ කොටස විස්තර කරන්න ඕන නිසා දේවානම්පි තිසර ජුරුවෝ රාජ්‍ය ාරගන්නන්නේ කොහොම දෙකෙන රණාව විස්තර කරගන්න ඔන්න නිසා. එදේ නිසා මේ කොටස ගොඩක් වැදගත් මොකද ලැත්තරම ලංකාවේ කියනමි බුදුකෙනෙක් පහළවෙන්න පුළුවන් රටක් නෙවේ. බුදුරු පහළවෙන්නේ මේ ලෝකේ තියෙනවා පිිුතුනි මහත්බී පහතර උතුරුකුරුදිවයින අපරගෝයානය පූර්ව විදේහ ජම්බුද්ධීපේ කියලා. ඒ විශාලතම මහද්දීපේ තමයි බුදුරු පහලවෙෙන කෙනන ජම්බුද්දීපය ජම්බුද්ධීපයකෙන මහද්දීපය යුදුන් දහදාහක භූමියා ඒකෙන් යුදුන් හාරදාහක් මහමුහුදට යට වෙලා තියෙන්නේ යුදුන් හාරදාහක් මහමුහුදටයිති යුදුන් හයදාහකින් යුදුන් තුන්දාහක හිමතියෙන්නේ යුදුන් තුන්දාහකයි මිනිස්සවාසය කරන්නේ එකොට යුදුන් තුන්දාහකම ඇ හිමතියෙන්නේෙ හිමාලේ තියෙන්නේ. ඉතුර මේතරම් පැහදිල තොරතුරු අපේ ධර්මය සඳහන් වෙලා තියනෙන දැ මේ කාරණාව තියෙනනඔය පහහාරාදු සූතරට කතාව, ඊළඟට මජ්ිමනිිකයි පෝත්තලි සූත්‍රට්ට කතාව වගේ තැන්වල ඔය ජම්බුද්ධීපේ පිළිබඳව විස්තරයක් දේශනා කරලා තියෙනවා. ඒකෙ ප්‍රමාණය ඊළඟට පින්හතුි බලන්නක දැන් මහාගංගා පහක් තම්බදිව කතා කරනවා. ඇයිකට මහා ගංගා කියන්නේ. එක කෝන කියින්දලා බලනකොට අනිත් කොන පේෙන්න්නේ එක මහා ගංගා කියන්නේ ගංගා යමුණ අ්චිරවති සරබූ මහිකෙන මිනිමී මහා ගංගා පහ එකට දැන් යමනා ගග කියල ගත්තම පිනතුයි කියලා තියෙනවා ඒ යමනා ගඟ හරහා ඉදිකරල තියෙන පාලමම සැතපුම් හතහාමාරක් විතර දිගයි දමදිවගේිය ඇත්තු දන්න ඇති ඒ ගංගාාව විශාල බව කොච්චරද කියලා නැං භාගතුන් වහසගේ බුද්ධ චරිතයගෙන කතා කරද්දිත් ඒ ගගෙන් කන්තකශවයා එත්තරවීම අදකාලේ පිරිස විස්තර කරන එක සාමාන්‍ය පැනීමක් හැටියටනෙ එටවට පින්හතුනි කල්පනා කරලා බලන්න ඕන කාරණාවක් තමයි ඔයකාන්තකශ්වයා ඔය කියනෙවතියට ඔය වගේ පොඩි දොල්ලකින්ද පෙන්න්නේ කොට කාන්තකාශවයා ඔවගේ කොටන් ගඩින් පනිින් නති ගල්ල ඩිම් පනිින් නැති ඇලවල් ඩින්ම් පනි නති. නොමුත් න්තකාශව ඒ පැනු පොතැන් ඉන දිද සඳහන් වෙලාන ොහෙබ. එමි ගඟකින් පැන කියන කතාව විතර කියලා තියෙන්නේ. යම්කිසි කතාවක යම් සිදුවීමක් විශේෂකොට දක්වන වනං ඒ සිද්ධිය විශේෂය කියනෙක මතකතියාගන්න. නැත්තං කංසකස්වයා අභිනිස්ක්‍රමණය කරපු වෙලාවි බෝසතාණන් වහන්සේ මාලිගාවින්දල පැනලාපු හැමදියක් විස්තර කරන්නේ පැයි. පරවල ඩිින් පනි න ග ල් ඩිින් පන න ොට ඩිම් පනි ල ල් ොල් ඩිින් පනි ැති තු ටි ත්ති විස්තරන්නේ පේම සවල් ොලින්ම් පැන සවල් ලෙම් පෙන්න්න අසවල් පාරීම් පැන්න ඒමත් විස්තර කරන්න ඕනේ. ඇයිම මේ ගඟඟකින් විතර පැන්න කෙළි විස්තර කල්ලතිනේ ක් ගංඟකීම් පැන්න කියන කොටස විස්තර කලතිනෙ ඒ ඒ කොටස විශේෂයිම මෙතැනෑ. මිගෙන වැදගත් කමතියෙන්නේෙ. ඉතින් ඒ ගන්ගේ එක කෙලවර කෙදල් අනි කෙලවරට පනිිනමක් කියන එක ලේසිේදයක් නෙමි. නමුත් කන්තකශයක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරන වෙලාවෙරාතියක් පෙන්න්න. කල්ප ලක්ෂයක් එකට පෙරුම් පුරාගෙනාපුකිනි. ඒ මහා උත්තමී කන්තකක්ශ්වයක් කියන සාමාන්‍යක නෙක් නෙමි ඒ වෙනුවම පෙරුම්පොරපුකිෙනෙ. එවැනි පෙරුම්පර පපුත්තමයෙකුගේ පුුණ්්‍ය බලයට ඒ බ ඒ අශවයට පවතිනවා. ඒ අශ්්‍රයාගේ ඒ බලය අදයින්න අශ්යෝත්තික සමාන කරන්න පා. අදයි නශවයකොට තබා සාමාන්‍ය කෙනෙකුටුවත් කොයි තරම් වීරවන්තයකොටවත් කිසිම කෙනෙකොට ඒ හැකියාව ඒ බලය පිහිටන්නේ නෑ. මොකදක පිහිටන් නැත්තේ කන්තකශව ඒ වෙනවිම්ම ඒකට පාරිමිතා පුරාගෙනාපු කෙනෙ මහ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රණය කරවන්නේ ති පුුණ්‍ය බලයක ශක්තිය නොදන්න කෙනෙකුට සමහරලටේ කතාව සහලට හිතෙන පුළන් අතිශියයෝක්තියෙන් කියපු කතාව කියලා ඉම ීතිෙන් ඔවුන්ගේ අනුවනකම ඔවුන්ගේ අසද්ධාව ඔන්ගේ දුස්ප්‍රාච කමනිසා ති ඔඕන් එක පිළිගත්ති නෑ කියන එක අපි පිළිගැනීමට බාධාවක් පෙනි නේ. ඒ බාධාව කරගනි ඔුන්ට එන සපිට පිළිගන්න පුළුවන් පිනකතිබෙන බලය යමෙකගේ පුුණ්‍ය බලයක් කොච්චර ශක්තිමත්ද කියනෙ අපි පිළිගන්නවා. දෙරසයි ඒ සිදුවීම අපට ඒකාරණාව පිළිගන්න බැරි මට්ටමට බාධාවක් පෙනි නේ? ට අප පිළිගන්නවා. ඒවගේ තමයි ජම්බුද්ධීපය ගැන විස්තර කරන්නේ. නම තෙතකොට කල්පනා කරල බලන්න ලංකාවේ අල්ප ප්‍රමාණී හිම පොඩ්ඩක්වත් දැකගන්න බැරි බෝමියක කොහොමදමි හිමාලෙ ගැන විස්තර කරන්න ධර්මය තියන. ඒවගේම තමයි මී මහා ගංගා පහක්ගැනයි පිංවතුනි දඹදිව කතා කරන්නේ. එතවට කල්පනා කරලා බලන්නකෝ ලංකාවෙෙක් කොහෙද එහෙම මහා ගංගා පහක් තියෙන්නේ. මහා ගංගාව කැටියයටට තිය නික්කමි එක ගංගාාවයි ඒත් මහාවෙලි ගඟවිතර ඒ එක දිගිං වැඩි පලලින්න්නිවි තො ඒ හවෙල ගගේ වත් පිං ොතුන නෑන මේ කොන දැලේ නිත් කෙවර නොදකින පුළන් තැන. ඉදිින් නමුත් පිංහතුනඉහෙමත්තිය නක ගංගාවයි. ඉදිින් ලංකාවේ අපපින්ංතුන් පොඩිකාල් ඉඳල්ලාම හන ප්‍රශ්න වලට උත්තරැකැට දියන්න ඉතිහාස ඉතිහාසේ විාග ලිය අද්දී ප්‍රශ්නයකැට හනමනං. ලංකාවේ ප්‍රධාන ගංගා කියීයක් තියෙනනවද කියෙවොත් හතරයි උත්තර දෙන්නේ නම්ලියන්නේෙ හතරයින ලංකාවේ එක ගංගාවක අපට මගැහෙරි ලැදහෙමන නෑපංවතුන ඉ තේරණ වනෙද මේ අපේ තියන අවිචාරමත් බව නිසා තමයි මේ අනුවනියෝ පිරිසක් මේ වගේ මිත්‍ය දෘෂ්ටයක් අපේ මනසටේ ඒේතු ගන්වන්න හදන්නන්නේ කියලා නෝනිින් කල්පනා කරල බලන්න මේ කාරණාවත්ක ගැටින්නනෙවෙේ මේ කාරණාව මේ කරුණොත්තෙක අපි පින්හතුන් හිතල බලන්න. මොද මේ වගේ කරුණු කිය අදි සමහර කෙනෙක් දොස් කියනවා බනිනවයි කාරණාව පිළියාර ගන්නයි දොස් කියනෝ බනිනවා. යපි පින්වතුන් දොස්කි්වා කියන එක මගේ සසරට බාධාවකූත්නය මගේ නීමට බාධාවකොත්න්නේේ. මොකද අපි මේ කරුණු කාරණා දක්වන්නේ. භාග්‍යවතුන්හසගේ ධර්මය තුලක් තිබෙන කාරණාවල් හැටියට. බොදිට පෞද්ගලිකාවබෝධ වෙච්ච ෞද්ගලිකව ලබපොද්‍යානයකින් කියන කාරණාණය වීමවා. ඒ මිත්‍යා දුෘෂ්ටිකයෝ මේ වගේ මගපලලාබී මේ වගේ මාර්ග පලතිනවා කියලා එකනිකාව රවට්ටමින් ඕංග්‍යවබෝධයක් හැටියට මිත්‍යා දුෘෂ්ටයක් වපුරද්දී ඇතැන් පිරිසක් ඒක පිළිාරගෙන යෑම තුළින් වෙන්නේ. ඔුන්ගේ සංසාරයට කරගැන ති විශාල හානිය ඉදිඒක අපි පිහතුන් නෝනිින් අවබෝධ කරගන්න වඕන කරණාව මංහිතන මේ කරුණෝටිකමම මෙතන දැක්කු වේ අ රාජ පිළපත මෙතන ගොඩක් වැදගත් ඔය කියන මිත්‍යා දුෘෂ්ටියත් අපි පිහතුර තේරුම් කරගන්න ො ධරමී එකම තැනක රටවල් දෙකේ ජම්බුද්ධීපේ සහ තම්බ පන්නේ කෙනමි ලංකාවේවෙන්න වෙනම රාජ්‍ය පෙළපත් දෙක එකම තැන සංග්‍රහ කරල තියෙනවා තොට ඒකෙම්ම හිතන්න භාගතුන් වහන්සේ පහළනේ ලංකාවෙන්නෙවෙේ කියන එක ඉදිගේ කාරණාව අපි පිවතුන් අවබෝධ කරගන්න එ මේ කාරණම් අංහිතනව යම්කිසි පහසුවක්වෙයි කියලා ඉදි දේවානම් පිතිස්ස රජ්ජරෝ ප්‍රාජ්‍ය භාරගත්තයෙන් පසෙදි තමයි පොසුන්පුොර පසුළොස්වක් පොහොේ දවසේ මිහිඳු මහරහත්තන් වහන්සේ හදදිනෙක් සමඟ ලංකාවට වැඩම කරන්නේ එමන අපේ කාරණාව අද කාලේ නිමාට පත්වෙලා තිබෙන නිසා ලබන සතිය දේශනාව තුළ සාකච්ඡාක් කරමු එමනගේ කාරණාව අපි සාකච්ඡාවිදි පැහැදිලි කරගමු දුම රහතන් හන්සල් ංකාව ඩම රීමින් ලංකා සාසනය कोොයි විද්‍යියකටද ආරම්බුණය කෙන කාරනාව තිංගේ කාරණාවසේ විස්තර කිරීම අරබොුණි අපි අදදට දේශනාව නිමාවට පත් කරනවා එමර ද පේ පින් තුන් ඩස් කර ගත්තු සියලුපුුණಣි ස හර ධරමියෝ අපි පින් irgendwasත් හැමදිනාටම මිස් සියලු කුසල් අඩුනතුව අනුමෝදං වෙවා විශේෂයම ෙනාලිකාවේ සභාපචතුමන්ටත් සාමාන දිිකාරතු මන්ටත් ර මන්ලි පිත් හැම නාටමත් මිස් සියලුපින් අඩුනැතු අනුමෝදං වේවා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සෝපත් භාාවය කායික මානසික සෝපත් භාාවේ ලැබේවා එවගේ ධර්ම ශ්‍රාවක පින්වත් හැම දෙනාටමත් මිස් සියලුපින් අඩුනැතු අනුමෝදං වේ නිදුක් නිරෝගී සෝපත් භාාවේ ලබත්වා ලැබූ වර්ෂයේ තම තමන්ගේ සල යහපත් බලාපොරෘත්තු්‍ර පැතුමාන්සියල්ල මුදුන් පත් කරගෙන දම්මාಡු දම්ම ප්‍රතිපදාවකින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගෙන දහම්මාවත දියුණු කරගණඩ ශක්තිය දහිරිය ලැබේවා ඒ සඳහාසේලෝ සම්මාධිತ್තිිකන් මහන්සල්ලා ්‍යනු ග්‍රහය ආශිරවාදය හැම දිනාටම සැලසේවා කියලා අපි මේ වෙලාවෙේ සෙත්್්‍රාර්ථනා කරනවා. ති සෙත් ್ාර්ථනා කරමින් අපි ළගා කරගත්තුು සියලම කුසල්. සුද්ධ වාසලෝක වාසී සියලම අරහත් අනාගමී බ්‍රක්්රාජාණන් වහන්සේලාටත් ්‍රක්්මලෝක වාසේ සියලු ආයෝ සත්පුරෂ ්‍ර්මන් වහන්සේලාටත් සදධविලෝක වාසී සු ආරයෝ සපුරෂෝ දිවිරජයත්තුමෙන්න් වහන්සේලාටත් එවගේම සूරි දිවිරජාණන් වහන්සේ චද්‍ර දිවිරජාණන් වහන්සේवाලාහකखाයක දිවිराජුතුමෙන්න් වහන්සේලා ඇතුළු සියලු පිරිසට මේස ුපින් අනුමෝද වේවා ගේම ාගෙවතුන් වහන්සගේ සම්බුද්ධ සාසනිය නිරුමලව ආරක්ෂා කරන සියලෝම සම්මාධිට්ඨික දෙවිදේවතවඋන් වහන්සේලාට මස් සියලුකු සල් අනුමෝදන් වේවා උන්වහන්සේලා සතුටු සුතිං මේ සියලුපින් අනුමෝදන් කර ගනිත්වා කෙළපිසාදූ කියාපින් අනුමෝදන් කරමු ඔබා පනම මිය පරලෝග ාව සියලු මියගේ ඥාති ොත් මී පින් අනුුවෝ දන් වේවා ඒහැම දෙනාගේ ම සසරගමන සූපත් පේවා කළපිසාදූ කියාපින් අනුමෝදන් කරමු අවසාන ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙෙන් සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියා පාර්ථනා කරගමෝ ආකා සට්ටහා ජබුම්මට්ටහා දේවානාගාම හිද්ධිකා, ഞಂange අனுුmෝதிවා சிරන් රකතුु සම්මා සම්බුද්ධ සාසන சிරන්රකන්තුु සම්මා සබුද්ධ දේශන சிරන්රකන්තුु සම්මා සම්බුද්ධ සාාවකං.